දැන් කුසුම් රේණු මහත්මිය දැන් කොහමද මේ මේ විවාහ ජීවිතය කියන එක හරි අමාරු වැඩක් නේ හැමෝම කියනවා හරි අමාරුයි කියලා කොහමද බැලන්ස් කරගෙන ඉන්නේ අමාරු නම් දැනුන් නැහැ පෙරේදාට ගිය 25 වෙනිදාට අපි විවාහ වෙලා 36ක් වුණා අවුරුදු අපි සුබපතන ආදරේ මොකද අයියාගේ උපන්දිනයයි විවාහ සංවත්සරයයි දෙකම එකට යෙදෙන්නේ මම හිතන්නේ ඉතින් කාන්තාවක් අංග සම්පූර්ණ වෙන්න නම් විවාහක වෙන්න ඕනේ මොකද මවක් වෙන්න ඕනේ දූ දරුවෝ දායාද කරන්න ඕනේ මේ සමාජයට ඉතින් මම හිතනවා මගේ ජීවිතේ මේ වෙනකොට යහපත් බිරිඳ කියන තනතුර ඇතුළේ ඉඳගෙන මම සියල්ල යුතුයකම් වගකීම් හරියට ඉෂ්ට කරපු කාන්තාවක් කියලා දැන් ඉතින් සැඳැසුවෙන් ඉන්න තමයි බලන්නේ. ඔව් ආදරණීය දුවා දරුවන්ගේ සියලු කටයුතු සාර්ථකව කරලා දෙන දැන් ඔබතුමා ස්වාමි පුරුෂයෙක්ගේ චරිතය ගත්තාම ඔබතුමා මේ අපේ කලා ලෝකයේ නොමැකෙන සලකුණක් ඉදතනින් එහාට ගියපු වගකීම් කන්දරාවක් තියෙනවානේ ස්වාමි පුරුෂයෙක්ට අර කියන තනතුරක් දරාගෙන ඒ වගකීම් ටික හරියටම කොහොමද කරගෙන ඉන්නේ? ඒක තමයි අමාරුම වැඩේ. මොකද දැන් මම චරිත නිරූපණ ක්‍රියාවලියේදී මට චරිතයක් දුන්නම ඒක නිරූපණය කරන්න මම එකඟයි සහ එක සූදානම් වෙනවා. තියෙන අමාරුම ප්‍රශ්නේ තමයි ස්වාම් පුරුෂයාගේ චරිතය නිරූපණය කිරීම. අවුරුදු 36ක් ජීවත් වෙනවා කියන්නේ කාන්තාවක් සමග ජීව විද්‍යාත්මකවත් දෙන්නේ. සමාජීය වශයෙන් උත් දෙන්නේ. නමුත් එක කාරණාවක් තියෙනවා බැඳෙන්න. ඒ තමයි ආදරය. මම හිතන්නේ මං මේ 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 සංකල්පනාව අපි සමාජගත කරන්නට ඕනේ. ආදරය කියන සංකල්පනාව ජීවිතේ පුරාම මේ මහා බැම්මක් වගේ පෞල් ජීවිතය තුළ තියෙන්න ඕනේ. අනුෂටත් මේ අමිලටත් අපි ආරාධනා කරනවා මේ ආදරණීය බැම්මෙන් බැඳෙන්න කියන එක. ඔවුන් බැඳිලා තියෙන්නේ. ඒක නිසා තමයි අපි සුබපතන් වැඩිට අද දවස ඔවුන් වෙනුවෙන් එන්නේ. මේක දෙවියන්ගේ තිලිනයක්. මේ දේව තිලිනයට අපි ගෞරව කරන්න ඕනේ. ඒ ගෞරවනීය ආශිර්වාදය තමයි මේ මොහොතේ තියෙන්නේ. ඒක අපිටත් පොදුයි ඔබටත් පොදුයි. මේක අහන බලන හැමෝටමත් පොදු කාරණා. හරි දැන් අද දවසේ විශේෂයෙන් අනුශක්කට දැන් ඔබ දෙදෙනා වැඩිහිටියන් දෙදෙනෙක් විදිහට කලා ලෝකේ ප්‍රවීණ දැන් දෙදෙනෙක් විදිහට අනුශක්කට මොනවද කියන්න තියෙන්නේ කියන්න තියෙන පුතේ ආදරයට ගෞරව කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් අනිකාගේ අඩුපාඩු බලන එක නෙවෙයි අනිකා සතු ගුණාංග ටික හොයාගෙන ඒව අගය කරමින් ජීවත් වෙන එක තමයි කරන්න ඕනේ. මම හිතන්නේ ඒක ඒ විදිහටම දෙපැත්තටම වෙන්න ඕනේ. දෙන්නම වෙන්න ඕනේ. තව කෙනෙක් හදලා හදා තව කෙනෙක්ගේ වැරදි හොය හොයා ජීවත් වෙනාට වැඩිය ඒ වෙහෙස වෙනවට වැඩිය හැමෝගෙම තියෙන හොඳ ටික දැකලා වැරද්දක් දෙන්නව නම් ඒක එයාගේ හැටි කියන විදිහට හරි හිතලා හිතා දාගෙන සතුටින් මේ ගමන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මිනිසා පිරිමියා ගැහැණියකගෙන් බලාපොරොත්තු වෙන්නේ පිරිමියා ගැහැණියගෙන් බලාපොරොත්තු වෙන ගෞරවය ගැහැණිය පිරිමියාගෙන් බලාපොරොත්තු වෙන ආදරය මේ පෞල් ජීවිතයේ තුල ආදරයයි ගෞරවයයි දෙක තියෙනවා නම් බඩුම තමයි බොහොම ආදරණීය යුවලක්. ඉතින් ඔබ දෙපළගේ 36 වෙනි සංවත්සරයටත් channel C අපි බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා සුබ ප්‍රාර්ථනා කරනවා සහ හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න සහ මේ කලා ලෝකයට සේවය කරන්න නිරෝගීමත් වෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මං කියනවට කෝල් කරලා බලන්නකෝ 23:11ට දැන්ම ඔබේ ජංගම දුරකථනයෙන් 23:11ට කෝල් එකක් ගන්න.